さあ <music> <music> මන්හන්සේලාග අවසරයි අද දවසිත් අපි සූත්‍රපන්තයේ තමයි දැම් ආරම කරන්නේ. අපි මේ වෙන ටගෙන ගන්නේ අංගුත්තර නිකාය හතර පොත්වහන්සේගේ තියන සූත්‍ර දේශන. රංගුත්තර නි හතර පොත්වහන්සේගේ තියන්නේ චක්ක නිපාතියයි සත්තක නිපාතිය තුර කරුණු හය බැගින් තියෙන දේශනත් හත බැගින් තියෙන දේශනා තමයි මේ පොත්වහන්සගේ තියෙන මේ පොත්තාහා සික තියන සුූති දේශනා අතුරෙන් අපි කීපයක් දැන් ඉගෙනගෙන තියනවා. තුර අපි ඉස්සල දවස්ස ඉගෙන ගත්තා මහනාම සූත්‍රයේ කොටස. කරුණු හයෙන් කරුණු තුනක් ඉගෙන ගත්තා. තින් අද තියනෙන තවත්කාරුණුටිකක් ඉගෙන ගන්න. පළවෙනි කරුණු තුන තමයි අප ඉගෙන ගත්තේ. බුදුරජාණාසේ ගැන නිතර නිතරපි සීකරනවනම්. ආගේ සීකරන මොහොතය අපි තුළ රාගීෙන් හිතයට පත්වෙෙන්නේ. දේශයෙන් හිතයට පත් වෙන්නේෙ නෑ මෝ එ හිට හිතයට පත්වෙන්නේ නෑ. දට ඒ වගේම ඒ වෙඩාට ලොකු සතුටක් උපදිනවා සතුටත් එක් ප්‍රීතිය සැපේ පෙදලා හිතේ සමාධියයක් උපදවගන්න ඒ ගුණ සිහිකිරීම අපට ප්‍රයෝජනයක් වෙනවාකිව. තුට බුදුගුණ සීකරන්නකොට ධර්මය ගුණ සීකරනකොට සඟගුණ සහිකරනකොට. ති ගේනන්ගේ සතුරක් උප දෙන විදිහටමයි අපේ බුදුගුණ දහම්ගුණ සඟගුණ සී කරන්නවන්. තු සතුටක් කිප දෙන විදිහයට කල්පනා කළොත්ම සතුටක් උපදිනනේ. ත බුදුරයන් සගේ බුදුගුණ ටික සතුට උප දෙන විදිට කල්පනා කරන්නවන්හි. එතකට දහම්ගුණට සතුටක් උපදන විදියට සංගුණට සතුට උප දෙන විදිහට කල්පනනාක නැත්තැන් ඔහහි ස්වාකාතැයි සන්දිිට්ික කාලිකයි නිකන් සී කරාකිල එකෙමට අපි බලාපොරොත්තු වන තැන්ට යන්න පුළුවන් කම නැහෙන සඟගුණ. කරනකදේ සංගන වැඩෙන විදි සතුරක් උපදනයට සගගුණ සී කරද. ධර්මයගුණ සීකනකට සතුරක් උප දෙන විදිහට බුදුගුණ සේකරනකට සිතේ සතුටක් උප දෙයන විදිහට සීකරනකට තමයි හිත එකතු හි සතුට උපදලා ප්‍රීතිය ඇතිවෙලා සැපේපදලා සමාධයක් ඇති කරගන්න පුළුවන්කම ලැබින්. ඊට පස්වන බුදුරයන්සේ දේශනා කනයි මහනාමකන සාක්ක්‍යට පවද මහනාමයනි ආර්ශාවක තෙමේ තමාගේ සිල් සිහි කරයි. ඔ සිල් ගැනසිහිකරන විදී. කඩ නොවූ කඩවනේ නැති සිදුරුණේ නැති. කැලැල් නැති පැල්ලම් නැති. තෘෂ්ණ දාස බවඩ පත් නොවුත් නොුව නැත්තන්ගේ පැසසුමට ලක්වන. දෘෂ්ට්‍රී ග්‍රහණියටසු නොවුත් සමාධී පිණිස පවතින්නවුත් තමාගේම සිල් සිහි කරයි කියන. මේ සීල්ලේටි කැනමගද. ආරේකාන්ත සීලයකය. එතුකට තමන් රකින සිල්පාදටක ගැන හොඳටේ නම්සිහිකරන්නඩ උත් තු තමන් රකින සිල්පාදටිකසිහි කරන්න සිහි කරන්න හිතේකාන ගාට්ටුවක් නංගෙන්න්නේ සහිකරණ ක්‍රමය හරිද වැරදිද. සිතේ දුකක් නංගෙන සීල් ගැන සකරන්නකොති. සිල්ගැන සීකරන තේ පීදාවක් නංගෙන්නේ පසුැව ීමක් නංගෙන්නේ සිල් ගැන සිහි කරනකුට ඒ සහිකරන ක්‍රමේ හරි රැන එ සිල් ගැන සීකරනට සතුටක් උපදන්ඩුව. කොමට සතුටක් උපදනිදි කල්පනා කරන්නේ තමාගේ සිල් කඩවනේ නැතිවා. සිල්කඩවුනා නම්මකද දෙන්නේ. පසුතැවී මත්දුකක් කනගාටුවක්න්න. එ කඩ නවුණු සිල් ගැන සිහි කරන්න න න්න සතට උපදදින්න. අපිීම අපි දවසක් සිල්ට රැක් සතුටක් උප දෝගන පුළන් වෙරිද. ද අපි එම එහෙම කල්පනා කරන අඩුවන ඇති. අපි පැවිීච දවසිදලකය. දරුට අපි සාවාමවිනාශල ගත්ත පැවිදිීචි දවසිඳලා අද වෙනහුට කොඩා දව සිල්ටරැකලාා. අපි ඒවනාට ඔක්ක මත්ත හැරලා සිල්පදය කැඩෙනවාපිය ඇති. ඒ සිිල්පදය ගැන හිතතා පසු දෙවිෙනවා. ඒම ඒ අපිට වෙන්නේ. අ ගොඩා කරැකප සීලය ගැන සීකරණ එකද අතහරිනවා අර කැඩිච්චේ පුංචි සිවිපදේගෙන අප හෙත හිතා පසුතැරෙනවා. දැම් බලන්න එක සවා විනාශනමක් කර ගංගාාවෙන් එතර වෙනකට අත්තක් කඩාගෙන කියනෙ. එතුකට අවුරදු විසිදහක් මහි තැන්නේ කාල් විසිදහක් සීල්ටරැක්ක එකත් අමතක වුණා අරම කත්ත කඩාගත්තයක සීකරක රීටිය. සී කරලද නෑන එහෙන අපි නිතර නිතර අපේ සිිල් පදටික සහි කරන්නඩ උදේ හවස සහි කරන්නගන අපි පැක් සිිල්ටක කිය ඒකෙත් තානි සංසතියන. අපි දවස සිල්ටැක්ක කියමක ඒකෙත් තානි සංසතිය සතිය සිල්ටැක කියමක ඒත් සීකරන්න සතුෙන්න්න පුළුවන් ඇ ඒක්ක දවසක්වොත් හ සිල් ටැකගන්න බැරි ලෝක මිනිස්සන්න දෝකයි අපි ඒක දවස ද සිල් ටැක කියන්න පට නැත සීකල හතුටන වෙේද පුළුවන්. පන්සිල්ලත් රැක ගන්න බෙරි ලෝකේ උපසම්බදා සිල් එක දවසර රැක්ක. කොචර හතුරක් උපද ගන්න පුළුවන් සිල්පද සවිසන් එක දවස රැක්ක කියන ලොකු සතුටන් ද. ලොකු සතුටක් උපදවගන්න පුළුවන්. ඉතින් ඒ නිසා තමන් රකිෙන සිල් පද ටික. නිතර නිතර සී කරන්න මන් මචර ද ීල් රැක්. ිපද කඩන්නැතුව ම රැක් කියල සහිකරනකොට හිතේ ස භාාවම සතුට උපදින. ආන්ගේ සතුට උපදිනකට ඒ සතුට තුළ රාගටීඩක් නැතුව දේශේටීඩක් නැතුව ය. නෝරඩක් නැතු යන තුනින් හිතයට පොත්තින්න. රාගදේශ මව හටගන නැතු යට පත්නට හිතට සතුටක් එප දෙනවා ඒ සතුට රාගේමුල්ලලා උපදින සතුටක් නව. දේශේ මුල් දැවෙන සතුටක් නෙවේ මෝය මුල්කරෙන සතුටක් උපදන එකක් . ඒත් තුන නැති කලා ලබන සතුට කොහම සතුටක් එන්න පුළුවන් ඒ සතුට කොහමද බලන්න කොම එකක්ද කියලා. බලන්නි කහොමද. ඒ සතට අත් දල සමෙන් බලදතන්. ඒ මේ ධර්මය ඔපනයිකයකි වෙනත්. ඉතුකට ෝපනයික නිසා තමා අතුල තව ඒ සතුට ඉතින්න දී. සතුට උපදෝගන්න පුළුවන් තමන් රකෙන සිල්ටිකේ කඩන්න ඇතුව රැක්ගෙන ඉන්න ඕන.ැඩ හැටිය පසු තැවීම හටගන්න යංගුත්තන එකයි ව ඇනිත් පොත්වහසගේ දේශනාවත්තියනවා. සිල්ටික රකගන්න වැරිවිත් නොත් පසු නැතියනන. පසු තියෙනකට සිත සතුට උපදීන්දි නයකන. සතුට නැතිකට ප්‍රීතිය නයක ප්‍රීතිය ඇතිකෙනට පිළිල්ටම එයාට සිල්පද කැඩුණනත්ය ප්‍රමුදීති බවක් නැක න ප්‍රමුදත ැකනට ප්‍රීතියක් නෑකේ න ප්‍රීතිය නැතිකෙනට කයි සෑන්ත දෙන්න යැකන. සංසිදධ නැතිකෙනාට සැපයක් කපු දෙන්න සැපියත් නැතිගට සමාධය ඇත්තුලා නෝ කියෙන. එන සී කරන්න න කැඩන සිල්ද රකින සිල්ද සී කරන්න රකින සිල් සී කරඩුවෙන් කඩන්න සිල් හකිනකට ඒක සහිකරන්න දෝනි. අය සංගරෙන් පිණිස. නිතර නිතරේ වනාටසිහිකරන්න දෝනි රාකිීන සිිල්පද ටික. තකට රකින සසිල්පද ටික අපි කොච්චර වෙලාවට ඇකත් බලන සීලයේ අරමයා රජු බවට පත්තුේ මහනාවේ රජු බවට පත් සිත්ත තියාාර් සාකයායි අරුත් මෙනෙයි කිරීමෙන් සතුටක් ලබන්නේ ධර්මය තුළින් සතුටක් ලබන්නේ. හුවට ප්‍රමුදිිතු බව ලබන්නේ ප්‍රමුදිිතුවාට පීතිූපදී කයි සෑල්ලයි ඕ නොයිදිහෙට දුකෙන්ඉන්න මිනිස්ු අතර එය සත්‍යතිංන්න. රාගදේශමූලි පිීඩාවි මිනිස් අතර පීඩාවක් මැතුවවාසයකනවා දහම් සැඩ් පාට් පැමිණියයකෙනවා ආංනියා සීලානුස්සති වයි කියය. ඇ ගිහින් අපි නිතර නිතර හිනන් සීලේගැනපි සහිකරකර සතු ටක් උපදෝගණඩුවන්. කොච්චරද කියන්නේ සිල්පද රැක මේ වටිනාගම ගැන අපි නිකන් සිහික ලොට්ටිකක් පේතවස්තෝක දයන ලස්සන කතාව. එක එක මනුස්සය කෙටියා ඒ මනුස්සයා දව මේ සත්තු මරණ කෙනෙක්. සත්තු මරල තම යාග රැකාව. ය සත්තු මරමර ඉන්නේ එක දැක්කට පස්සවෙේ එක්තරා උපාසක මහතයෙකොත් ස්වාමිනාස නමකුත්මයාට කිව්වා මනුස්්‍යයෝ සත්තු මරයක හොඳනෑ ඕක කරන්න එපා. වට මෙ හන්න දික්කටම කරගන කියිය. අරස්වාමින්නා සිතු පාසක මහත්තයක් චේනක නවත්තන්නේ. දවස්සදාාන කියනවා. අන්ති වන මෙයාටක කල්පනා කෙලා මේ ස්වාවිින් නා සිතු පාසමතැන් හිතර නිතර කියනවන. මම උදේවරුවේ සත්තු මරනවා හවස් දෙනකං රෑට මරන්න ඇති වෙන්න. රැසිල් පාදිරිික රැක ගන්නා කිවා. හිතර ගත්තා. දැ උදේදල හවස්සන සත්තු මරනවා. හැට සිල් දදිග. ඊට පස්සමොකද. මැරිජ් හැටිය අන සත්තු මරපුක විපාකැටිය ප්‍රීත ලෝග. ප්‍රීතිය ලෝකීහිපැ දෙලා දවස්සේ උදේදර රැවෙනකං ප්‍රීත බල්ලික් ැවිල් ඇගේ කනවා. ප්‍රීති වල්ලෙක් ඇවිල්ල ඇඟ කනවා ය මස්දාාන. ආය ටිකක් කලෑකට ආය මස්දනවා ආය කන. දවස පුරාව කනවා. අහර සිවිපද රැක්කන හවස්සරවෙ ආංගක විපාකා හවස්සරේ ලස්සන ශරීරයක් ව අඩහගුණ. දිවිය ශරීරයක් හමුණ කියන. ඉති බලන්නේ පුංචි කාලයක් සිල් රැකපේ විපාගාවද නෙදද චත්තමානවක ගත්ත. ගොඩා කලා සිල්ල ධිෂ්ඨාන කලාද. පොඩි වෙලාවක් සිල් රැක්ක් ආනිසාා. ගහෙනි සාවි පුංචි වෙලාක් සිල් රැක්ත්. වාාක මහත් පලයි මහානිසංස ලැබිෙනවා. තුක රහෙන සීලේ ගෙනාපි සහි කරන්න සීලේ ආනිසංසත් දැනගෙන ඉද ඕන සීලි ආනිසංස දැනගත්තර පසිට සීලි ආනිසාංස කල්පනා කරන්නකට සීල් රකින්න හිතක් පහල වනවා සීල් රකිනකට රකින ස සහි කරනකුට ආනිසත්වටද. එන සීලි ආනිසංස කල්පනා කිරීමත් අපිට ප්‍රෝධනය ල්පත යන ආනිංස කල්පනා කරන. ඉතු රානිශංස කල්පනා කරන්න කල්පනනා කරන්න වොක දෙන්න අපිට. සල් රකින්න හිතෙනවා. සල් රකින්න හිතෙනකුට ආංගේ රකින සීල්පද රැකෙනකුට රකින සිල්පදට ආයි සී කන්න. කලින් සීකිරීම කන්ද. සීල ආනිසංස කල්පනා කලා. සීන ආනිසංස කල්පනනා කරට සීල් රහකින්න හිතනෙන. රැකපස කායගන්නකොට ආය සතුටක්උපද සිත සමාධයක් උපදෝගන්න අන්න උපකාරයනාකි වේද. ගේ නිසා රකිින් සිිල් පද ටික අපේ හොඳ රැකගත්තුත් ඒ රකින සිිල් පදගන සහිකර කර හිතේ සතු ටක් උපදෝගන සතුටෙම් හිතේ සමාධයක් උපදෝගන්න පොළුවන් කම තිය. ඉතින් ඊට පස්සේ බුදුරජාන්සේ දේශනා කනවී මහනාවම් සාක්ක්‍යයාට. ඔය විදිට සීලය ගැන සීකරන්න. ඒ වගේ මහනාමෙන් ආර්යශාවක තෙමි තයාගේ ගුණේ සීකරන්න්න වුණ කියන බල දන්දනකමුත් ඇන්නඩ පුුවන් නිවන කරා දැක්කල්. උදුගුණ සීකරමුත් නිවන කරා යන්න පුළුවන්. දහම්ගුණ සීකරමුත් නිවනට යන්න පුළුවන්. සඟගුණීල නිවනට යන්න පුළුවන්. සිල්දිර රකින සිල්ටි ගැන ස කරල නිවනට යන්න පුළුවන්. ඒ වගේම හම දෙන දාානය ගැන දන්දීර්ණ ගැන සීකරන්නකිව. කොමද සීකරනිදාානය ගැන. ඒ කාන්තේ මට ලාබයකි ඒ කාන්තේ මට මනාවුලබීමකි යම්බදු මම මසුරු මලින් යටකොටගත් ප්‍රජාව අතර මසුරු මල බැහැරවූ සිතින් ගහිගෙහි වසම. තුර මස්සුරෙන් මසුරුකමින් යුක්ත ඉන්න මිනිස්සු අතර මම මසුරුකම අත හැරල වාසයනවා සතුරක් කොපදේද නැදද. අන්න හිතේ සතුට උපදින පටන් ගන්න තැන. මේක මට ලාබේ ඒ කාන්තය මට ලාභයක් ඒ කාන්තය මට මනාවු ලැබීමක් මසරු මසුරු මලින් යුක්ත වීන මිනිස් අතර මං මසුරු මල දුරු කරවිින් ඉන්නවා. අන් හිතේ සතුට උපදිනවා. ගේගේ වසමි දන්දීෙන් පිණිස අත්හල සිටි ස මූුණන දෙලාවක දන්දන්න බලාපොරොත්තේ සිටින්නේ. දන්දීම් පිනිිස සේදත් ඇතික වස. දන් දෙන්නමයි අද දෙක හෝදගෙන. වලන ධානය ගැන්සේ කනදී. ඊට හ දන්දීමේ ඇලි සිටිමි දන්දීමට ඇලි වාසය කන්නවා. අනුන්ගේ ඉල්ලීමට සුදුස්සෙක්කනවා. තරකාට හරි ඇවිල්ල දාන ඉල්ලන්න ත සුදුස්සෙ බවට පත්වෙනවා. ඊට පස්සේ සුදුස්සයකමි දන් බෙදීමේ ඇලී වාසය කරන දන් දෙනවාගේම දන් බෙදන්න තම ඇලි වාසය කරන කියනවා. තම තයාගේ ගෙනේ සේකරයි මහනාවනි ආර්ශාකයාට යම් කලෙක තයාගේ සේකරයි නම්. එස මේ යෝතුළ රාගෙන් ඇටකොටගත් සිත් නැත්තේ. ඇම් බසර බල මස්තුුරු මලින්යුක්තව ලෝකයේ මිනිසු සීරු දෙනම තමා සතු කරගන්න. ගන්න ලෝක කියකාරි තමන් හම්බ කරන තමන් සතු කරගන්න හදන ලෝකේ කෙලෙක්කන්න පුළුවන් අතහැරල සතුටයන. එතුක ලැබීම සතුටත්තිේ න අතහැරලස් සතුටත්තිය. සාමානය හිෙන් නෑ හැම ලැබීම තමයි සතුටක් ඔ දෙනති ලා අපට හිතෙන්නේ. අතහැරීමෙන් සතුටක්ටෙන කියලා සාමානයෙන් හිතෙන්නේ නෑ. දැ බලන්න ලැබීමෙන් ලැබෙන සතුටයි. අත හැරීමෙන් ලැබෙන සතුටයි සත්තුට දෙකක් මකත් දේ දෙක වෙන සරණිකවන ලබා ගැනීමෙන් සතුට ස්තීරද තාව කාලිකට බොහෝම තාවකාලික සමාට පුංචි කාලකට ඒ සතුට තිය ඒ සතුට තියනෙන පුංචි කාලකට ලැබීමෙන්නර සතුටද සල්ලි ගොඩක් කාම්බෙනයක පාරම හ තුටක් තියෙනවා සල්ලිටි විරච යට සතුටක ඒවස්සවෙන ලස්සන ගයක් අදනවා. සතුටත් තියෙනව ලැබෙනවා. හවරුහරි දම්භ නෝොගයක් පූද. ඒගේ තියෙනකං ඉන්නවා ගේ ගරා වැටි චැටේ සතුටි කරයි. හොඳ වහනයක් පූජ කරනවා කවරු හරි. වහන තියෙනකන් සත්්‍යටයි ඉරණාට වස්සේකත් වහන් හැපිට ඇටිය සතුටි කරයි. දරුව හම්බුවන සතුටක් උප දනවා. දරුව හොඳට ඉන්නකන් සතතුටයි දරුව නොමග ගේ හැට අසතුට. ල යමක් ලැවීමෙන් ලැබෙන සතුට බොහෝමතාවගේ සමහට එක පැන්ගවර වෙන්න පුළුවන් ඒ සාතුන. හැබැයි බුදුරන්න සදා අතහැරීමෙන් ග සතුට ඒ වගෙන දේකව. ආය මගහැරන්නේ. දන්දීල අතහැල්ල සතුටක් යමත් දුන්නොත් දක විපාක නව මයි. විපාක නොදී අවසංගන්නේ දැ අර විපාග දී වරනවා සාමානස. මේක අවසන්ගන්නේ ද සම රාතන් වහන්සේලා. ඒ අරහත්තයට පත්වයන කරගත්ත පින කරගෙන තියෙන පදමුත්තර බුදුරයන්සේ කල්ප ගානකට කලි පින කරලති. ඒ පින වහද ව නැතුව දිගින් දිගට දිගින් දිගට ඇවිල්ලා සැපදා කරලදවෙන්නා. ඒන මහතක තියාගන්නනි විශේෂම කාරණමකක්ද. පික් කල. ධනයන් දුන්නොත් ඒක විපා කනි වාරය සැපයක් උදා කරලමයි පිනාව සංගන්න දැක්කද. තටාර සාමාන්‍ය ලෝක අපි හම්බන දේව පොඩි විලාගේ යර ලෑනෝ. ගේ නිසා බුදුරජාණාස වදාලා හ නොවිදි දන් දෙන ගැන නිත්තර නිතර සහිකරන්න දීල කරලා ඒැ අපිගන්නවා විසාහ කවපාසිකාාව ආර්රමනේ විසාහකවපාසික ජීවිතත්තිී. විසා කව්පාසිකව දන් දෙන්න වරාට ඉල්ලවා. ආනිසා සැටියටම කද කිවේ. ස්වාවීනී මං මේ දෙන දානේ කවුරු හරි භික්ෂුවක් න පලාත ටැවිල්ල වැළඳවා කියල දැනගත්තු. ඒ ස්වාන්නා සපවත් වනාට පස්සමන් දැනගත්වොත් මේ ස්වාීනා සැවැත්මවට ඇැවිල්ලා කියලා. මට හරි සතුටක් උපදිනවා. ඇයි සතට උපදින්නේ. ධන එක දවසක් කාරි මේ භික්‍ෂූන්නාහස වලන ලතිනවා. ආගේ සතුරත් එක්ක ප්‍රීතිය උපදනවා ප්‍රීතිත් එක්ක සැපේ උපදනවා කයි සැහැල්ල වෙනවා සැපේ උපදිනවා මගේ හිත සමාධිමත් කරගන්න උපකාරවෙනකිවා. එහම් දන් දීලා දන් දෙනය එක ගැන සහි කරන්න සහි කරන්න තමන්ට සතුටක් ඔපපු දවගෙන ඒ එකකම සමාධයක් ඇතිකරගන්න උපකාර කරගන්න පුළුවන්කම තිනවා. ඊට පස්සේ බදුර යන්ස ව දාලා ආංගේ විදියට දන්දන කෙනා. රාග දේශමෝවාදීෙන් විසමලෝක ඒක පීඩාවිදන ලෝකයේ යා රාග දේශ මෝලින් දැනි ඒක සේකනකට රාගයක් කට ගන්න දන්දීල සේකන දීපයක්. දේශ මෝයක් කටගන්න දේශයක් කටගන්න ඒ සිත යටපත්ව ලෑනවා. ඊට පස්සේ බුදුරුව යන්නස වදාලා දුක් සහිත ප්‍රජාවතරයේ. දුක් නැතිව වාසය කරනවා දහම් සැඩ පාරට පැමිණි කෙනා කියලා කියීන. ආන්ගේ විදියට චාගානුස්සතය වඩාකි. ඊට පස්සේ බුදුරයන්න්නස වදාලා ආර්ශාවකයා තවත් මේ විදියට සීකරා කියනවා. ඒ තමයි දෙවියන් ගැන සීකරනෙන ඔන්න දෙවියන් ගැන සීකරන විදි. යැ සාමාන්‍ය ලෝක මිනිස් දෙවන් ගැන එකෙක් විදිරණ කල්පනා කරන්න නේදේ. ගේ යෝ ලාපොත්වවෙ කල්පනා කරන්න අරල බේවා මේල බේවාල බාගන්නඩන මේ ල බාගණ්ඩ ඔොහමන දෙවරු ගැන සී කරන්න. හිට ඒ ඒ කල්පනා කිරල ගැන සතුරක්කිතය උපදෝගන සමාධියයක් උපදෝගන්න සම්මා සමාධයක් උපදෝගන්න පුොළුවන් කවක් නෑ. හනම් බුදුර යනාශ වදාලම් හින්න මෙම සහිකරන්න කිවෝ. දෙවරු ගැන සී කරන්නව. කෝමද. සාතු මහරාජික දෙවරු ඇත්තා සාාතුන් මහරාජිකෙන දිවිය ලෝකෙ දෙවරු ඉන්නවා. තවතිසාවිසි දෙවුරු ඉන්නවා තොති සාදිවිය ලෝකෙද දෙවුරු ඉන්නවා. පරණම්මිත වසවත්ති දිවිය ලෝකෙ දෙවුරු ඉන්නවා බ්‍රක්්මකාහික දෙවරුත් ඉන්නවා. එහටත් ඉහෙලින් තලව දෙවුරු ඉන්නවා ඇැහ එන්න ලෝකෙ දෙවුරු ඉන්නවා යම්බඳු ශ්‍රද්ධාවකින් යුතු, ඒ දෙවර මේ මනුලවිින් චුතව, ඒ උපන්නාව නම් මාතුල දෙබඳු ස්‍රද්ධාවක් දකින්නට ලැඩි. යම්බඳු සීරයකන්නතු දෙවරු මනුලවිින් චුතු, උපන්නාව නම්, මාතුල දෙබුදු සීරියයක් දකින්නට ලැබෙයි. යම්බඳු ස්ෘතයකෙන්න්නතු දෙවරු මනුලවිින් චුතව, ඒ දිවියලෝක උපන්නාවු නම් මාතුල දේශෘතය ඇත. ඊටවස්සේ යම්බඳු ත්‍යයාගේකින් යුතු දෙවර මේ මනුලොයිංචතව, උපන්නාවඋනම් මේ දිවේ ලෝකවල එබඳූ තයාගයක් මටද ඇත. යම්බඳු ප්‍රඥාවකින් න්නතු දෙවරු මනුලොෝයිංචතව ඒ උපන්නාව නම් මාතලව බඳ ප්‍රඥාවත් දක්නට ලැබෙයි යනුවෙන. මහනාවනි ආර්ශාකය යම්කාලෙ තමාගේත්ත. දෙවියන්ගේ ශ්‍රද්ධවස් සීරයක් ෘතය අත්‍යයා ගත් ප්‍රඥාව සහි කරයින්නම්. එස මේ ව තුළ රාගෙන් යට කොට ගස්සිත් නැත්තේ ඔන්න දැක්කට. දැස්සහි කරන්නේ නම් මොනාද දෙවර ගැන කවුන්ද සහි කරන්නේ දිවිය ලෝකොල දෙවවරු ඉන්නවා. තකට දිවිය ලෝකළ හොඳ විශ්වාසයක් මේ අර්ථීර නැදද දිවියලෝ කොළ දෙවර ඉන්නා කියලා හොඳද විශ්වාසයක් ඇති කර ගණඩුවු. ඒ විශ්වාසය ඇතිකරගෙන චාතුම් මාරාජික දවුරු ඉන්නවා. තවචසා දිවියලෝකෙද දෙවුරු ඉන්නවා. තුසිද දිවිය ලෝකෙද දෙවුරු ඉන්නවා. ඒ වගේ නිර්මානරතියෙ දෙවරු ඉන්නවා පරණර්මත වසවත්්‍යය දෙවුරු ඉන්නට ඉහෙල ලෝකෝලත් දෙවරු ඉන්නවා ආගේ දෙවුරු මේ මනුස්ස ලෝක ඉන්න කාලී යම් සද්ධාවක් උපදෝගෙන තමයි ඒ දිවිල් ලෝකට ගහිලතිය. නිකන්ගේ දිිය ලෝකොල් ගිහිල්ලා නෑ. මනසලෝක ඉන්න කාලයේ දෙවරු යම් සීලයක් පුරුදු කරලා තියෙනවා එ සලේ පුරුදු කරග නිසා තමයි දිවිලෝකෙ ඉපෙදලා තිය ඒ දෙවරු මනසලෝකන්න කාලයම් සුෘතියක් ඇති කරගෙනීම දහම් දැනක් ඇතිකරගෙන තියනවා ආගේක නිසා තමයි දිව ලෝගී හිලතිය. ඒ දෙවරු මනුසලෝකඉන්න කාලයේ දන්දීලා තියෙනවා ආගේ තයාගේ මුල් කරගෙන තමයි දිවිලෝග ගහිල්ල තය. ඒ වගේ මේ දෙවරු මනසලෝක ඉදලා යම් ප්‍රඥාවක් අපපු දෝගෙන ආංගේ ප්‍රඥාව සයි දිවිලෝ ිහිති. ති එබ දු ධර්මයන් මන්තුන තියෙනවා කියලා කල්පා දැන් ධර්මය කරුණ ඇතුවසේ කරන්න පුළුවන්දනක් දෙවරු ගැන. එහෙන ශ්‍රද්ධාව තමන් තුළ තියෙන්ඩන් ඉට පහ තියෙනවනි සීලේ තියෙන්දුව. ඉටවාසේ සෘතය තියෙන්දුව දන්දින්න තියෙන්දුවන් ප්‍රඥාවතිය නාගේ කරුණු පහ ඇති කරගෙන තමයි දෙවුරු ගන සහිකරන්න තිය. සිුට මේ කරුණු වන්තුලත් තියෙනවා කියලා සිහිකරනකුට ආගේ සහිකිරීම තුළ ශ්‍රාගය හටගන්න නැක. දේශය හටගන්නේ නෑ. මෝ හටගන්න නෑ. ආගේ විදිර් සහිකරනකට ඒ දෙවියන් අරභයා රිජියු බවට පත්වෙන කියන සිත මනමේ රිජියු බවට පත්තු සිත ඇති ආර්ශාවකයා අරුත් මෙනේ කිරීමෙන් සතුටක් ලබනවා කියන ආගේ අර්ථ සහිකිරීම ලොකු සතුටක් ලබනවා කියනවා. ඒ වගේ ධර්මය තුළින් සතුටක් ලබන්නේ ධර්මයෙන් හටගත් ප්‍රමුදිත බව ලබන්නේ දැන් අධර්මය ඉන්නවීම සතුටයන ධර්මයෙන් තවයි සතුටපද අධර්මය ිනිස කර ්‍රද්ධාකමකද බුදුරජාණනාස ගෙන පිස්සල්ල ගෙන ගත් බුදුරජාන්නාස ගැන සීකනවා ධර්මය ගැන සේකනවා සංගරත්ය ගැෙන සේකන ආගේ ස්වද්ධාව තමන්තුල තියෙන සද්ධාව දිව ලෝකල ඉපදුනේ මෙන්න මේ ස්‍රද්ධාව මුල් කරගන කියල තමන්තුල තියෙන ශ්‍රද්ධාව ගෙන සේකන ඊටවාස තමන්තුල තියෙන සීලේ තමන් රකිින සිිල්පද ටික සය කරන ද සීලාන සිතිය අපකි වෙනනි. සීලාන සත් බුද්ධානුත් සිතිය ස කරනා සීලානු සිති සහි කන්නවා තයාගේ ගරේ සිහි කන්නවා. ආගේ සී කල්ලා මෙබඳ ගුණ දිවූරුදිවි ලෝකෝල කියදිවිවලෝකලට මෙන්න මේ ගුණ ඇති කරගන. ඒ නිසා මාතුලත් මේ ගුණ ධර්ම තියෙනවා කළේ ගුණ ධර්ම පහසේ කන්නකොට එයා තුළ සතුටක් උපදිනකි. ආගේ සතුටත් එක්කම ප්‍රමුදිති භවවි පෙදලා හිතේ සමාධයක් උපදගන පුළුව. දැ මේ විදිීර මේ දේශනා හනකට අපිට මොකද හිතින් අපි සහි කළ යුතු දේවල් ගොඩාක් තියනවා ඒ නොකළ යුතු දේවලුත් ගොඩාක් තියෙන. එතුකට අප සහි කළ යුතු දේවල් සී කළොත් විතරයි සී නොකළ යුතු දවල් සී නොකළොත් විතරයි අපට ධර්මාරක පුරුදු කරගන්න තුළුවන්කාව ලැබයි. තැන් බුදුරේ යන්න සැර නන්දිය සූත්‍රය විස්තර කළ අනේද මේ කරුණටක නන්දේ සූත්‍ර කිව සහයට උපකාර පිණිස සතිපට්ටානය වඩන්න සහය දියුණ කරගන්න උපකාරක පිණිස මේ කරුණුටික සහි කරන්න කිවවා. බුදුගුණ සහිකල්ල සතුටක් උප දවාගනීම සහය පවත්ත ගන්න උප්පකාරී වෙනක. දහම්ගුණ සහි කල්ලා සඟගුණ සහිකල්ලා ඊට පස්සේ දන්දිනය ගැන සහිකල්ලා තයා ඊට පස්සේ සෘතය ගැන සහිකල්ලා. ඊට පස්සේ කල්්‍යාන මිත්‍රයා ගැන සහි කරලා. ප්‍රඥාව ගැන ඔය විදිර සහිකල්ලා සතුටක් උපදෝග නාගේ සතුට සහියෝ පිහිටවගන්න අපට උපකාර පිණස පවතිනවකිව. දැම් බලන්න මේක සතුටක් උපදයනකට බුදුගුණ සීකරනකට දහම්ගුණ සහිකරනකට සඟගුණ. සීලේ ගැන ඊටවාසි්‍යයාගේ ගැන දෙවුරු ගැන දැන් සීකරන්නක හොම දෙේනම් අපි සාමාන්‍ය හිතන කමේ ඉක්ම ගේලා ලෝක බොහෝ දෙනෙක් සීකරන කමේ ඉක්මවාකීවිදිකටතමයි දිවිය ලෝක යන්නත් හිතන් එපාක කියල තියන ුදුරන්න නේ ධාරුක් අන්දව සෝත්‍රය කිව්වා දිවිය ලෝකය යන හිතාගැන බඹ සර ඇැසිරින් එපාකිව එතුකුර ගඟ නිවනට යන්නකක සාවාකය හ දරකොටේ ගගටගග මේ ගාගෙන යනකොට නොමිනිසුන් ගත්ත වගේ කි. නොමිනිසුන් ගත්ත ත් යන්න කොටේ අහගේ වගේකි දිවියලෝකයන් හිතාගෙන බමසැර සිරන්න එපාකිවා එතකට යන්නෑකව මාර්ගිසරට. එහම් දේවතානුස්සති සීකරන්න දිවියලෝකැ හිතාගද ඒනක මසිතන්න හිතේ සත්තුටක් උපදෝගෙන හිතේ සමාධයක් උපදෝගන්න තමයි අපි දෙවුරු ගැනසී කරන්නේ ත් සී කරන්න කොමද. දෙවුරු විදින කම් සැපනවේ ය්ෂී කරන්න. දිවියලෝකගේ යම් ස්‍රද්ධාවක් උපුතුවාදෙන. දිලෝක දෙවුරුග යම් සීලයක් පුරුදු කල්ලා. දිවියලෝ කොල දෙවුරුගේ යම් සුතයක් පුරුදු කල්ලා. දිවියලෝකොල් දිවරුග යම් තියාගයක් පුරදු කල්ලා. ෝකයම් ප්‍රඥාවක් පුරුදු කල්ලා ආගේ කරුණු පහ මාතුලත් තියෙනවා කියලා දෙවරෘත්ක සංසන්ධනය කර කර බලන්න දැ මේ ලස්සන්ට විස්තර ක ලනේ ආර්ය ශාකයි යම් කලක තමාගේ දෙවියන්ගේ තමාගේ දෙවවරුන්ගේ ශ්‍රද්ධාවත් සේරය අශ්‍රතිය අත්්‍යයාාගත් ප්‍රඥාවත් සීකර එකන මාතුළත සදධාවත් වර වේ ලෝකයේ බුදුගුණ සී කරලයි වෙන ගුණ සේ කරලද දහමගුණ සේකල්ල සඟගුණ සේකල්තමයි දිව ලෝකට යන්න දෙවරගේ වෙන සීලයක් පුරදු කරලද. බුදුරන්සේ වදාල් සීලය පුෘති කල්. දෙවරු දිව ලෝකට යන මොන ධර්මයක් ඉගෙන කරද. බුදුර යන්ාසේ ධර්මය කෙනගෙන. දිව ලෝක දෙවරයන දන්දීලා වර ප්‍රඥා පුරදු ක ආ එහෙම දිවියලෝකළ දිවරුත්යක සංසන්ධනය කරර හොඳට බලන්න කිවා ආගේ සංසන්ධනය කරර බලනකට රාගෙන් යටකොට ගස්සිත් නැත්තේ දේශෙන් යට කොට සිත් නැත්තේ මොෝයේ නටකොරැඇසිත් නැත්තේ සමය ෝගගේ දෙව අන් අරමයා රජු බවල පත්වෙනක. එතකට ආන්ගේ නිසා ඒ විදිට සීකරනකොට ඒ ආර්යසාහකයා ආගදේශමුවය විෂමබට පහිත දෝක මිනිස් අතර ආගදේශමුව නැතුව වාසය කනවා. ඒ වගේම දුක්කඉදර මිනිස් අතර දුක් නැතුවය වාසය කනවා. ඒ වගේම දහම් සැඩ පහරට පැමිණි කෙනා ආගේ විදියට දවරු ගැ සහිකල්ලා දේවතානුස්සතිය වඩනකිව. එතිකට බුදුර යන්නන්ාසේ දේශනගේ අන්තිමට කිනම් මහනාවනි මාර්ගපලයට පත් බුදුසන මැනවින් දැනගත්. යම් මේ ආර්ෂ්්‍රාවකයක් වෙයි නම් ඒ බහුල වශයෙන් වාසය කරන්නේ මේ විහරණයන්ගින්ලයගෙන කිවා. තින වාර්ගපලට පත් කෙනත් බුදුසන හ හඳුරගත්ත කෙන නිත්තරම පුරුදු කරන විහරණ තමයි. බුද්ධානුස්සතිය දම්මානුස්සතිය සංගානුස්සතිය සාාගානුස්සතිය හිට වසේ. සලා අනුස්සතිය සාාගානුස්සතිය දේව අනුස්සති හය එතු රාංගේ විදියට බහුල වශයෙන් වාසය කරන්න පුළුවන්කම දාවනකව අපි නිත්තර නිතර නම් බහුල වසීම පුරුදු කළ යුතු රැම් බුදුරය අස් දවසක් එක දේශනා කිවවා යමක් හිතනකට හිතනවනම් යමක් බහුල වශයෙන් සී කරනව නක් ආගේ දේ තුළ තමයි හිත පිහිටන්න කිව යම් කිසි කනක් කාම නිත ර හිතවනම් බහුලවසයෙන් හිතනවනම් එයාට නක්කම සිතුවිලි හටගන්නේ නැ. යමෙක් බහුල වසය සීකරකරන්නේ දේශ සිතිවිලිනම් එයාට මෛත්‍රී සිතුවිලි පහල වෙන්නේ නැ. යමෙක් නිතර නිතර සිත හිංසා සිතුවිලිනම් එයාට අවන්සා සිටවිලි හට ගන්නේ නැ. ද යම් කිසි කෙනෙක් නිතර තර බහුල බෞුලවසන් සීකරකරීන්නේ නික්කම්ම සිතිවිලිනක් කාම සිතිවිලිට හටගන්නේ . බහුල වසිසීරරන්නේ මෛත්‍රයේ සිතිලම් දේශ සිතිලි හටගන්න. බහුල වසන් සී කරකරීන්නේ හවංසා සිතිලනම්. හිංසා නොවන සිතලන එයාට හිංසා සිතවිලි හටගන්නේ න. දේවාෙන් හොඳර මහතකති යාගන කාරණ. අපි මක්ද බහුල බහුල වසයෙන් පුරුදු කරන්නේ යමත් සිතන්නේ බහුලෝ වසයෙන් සිතන්නේ ආගේ පැත්තට තමයි හිත නැමෙන්නකිී. හරියට හර හරකෙක් අගේපුමාග දෙනේ හරකෙක් කහරට යනකොට කුඹර පායන කාලෙක හොඳරුම් පඩ ගි විච්ච හරකෙක්න්නක. තින්න්නේ හරක නිියර දිගේම කඹරම් මැදිින් අරගෙන යනක. හොඳ සර්විච්ච කුඹරත්වේන. කුම්ඹර මැදින් අරගෙන යනකොට හරක නිරන්තරම නැමමකටද ගොයන්ටික කන්නමයික. ආගේ වගේ අපේ හිත යන්නෙම නොමගට. ඒනිසාපි නිතර නිතර නික්කම්ම සිතුවිලි අවන් සාසිතුවිලි ඊටොහ මෛත්‍රී සිතුවිලි නිතර නිතර සහි කරන්න පුරුදුුණොත් ආගේ තුළම හිත තැන්පත්තින. හ බලන්න බදගුණ තර තරසී කරන්න පුරද්ධක් ඇතිකර ගත්තු. දහම්ගුණ නිතර නිතර සී කරන්න පුරුද්ධක් ඇතිකර ගත්තු. සඟගුණ නිතර නිතර සේ කරන්න පුරද්ධක් ඇතිකරගත්තු. හල වශයෙන් සීකළොත්තහෙම. ඊට පස තමන් රකිණ සීලයේ ගැන සී කරවොත්ෙම. තමන්දුපු දං ගැන සීකළොත්ත හෙම. දෙවරු ගැන සීකළොත්ත හෙම බහුල බහල වශය සීකලොත්තේ සෑම මහොතකම රාගදේශ තමන්තුල යට පත්වෙලා. රාවිදේශම යට පත් වනාට පස්සේ හිත සමාධිමත් වනාට පස්සේ ඒ සමාජය තුළ ඉඳගෙන අපට ජීතය ඇත්ත දකින්න පුළුවන්කම ලැබෝ. මොකදද ජීතය ඇත්ත ජීතය ඇත්ත තමයි මේ රූපය කියන්නේ හේතු පලදාමින් සකස්විච්චි දෙයක් අපිට ඇත්වෙන වහේදනාවල් හේතු පලදාමින් සකස්විච්ච දෙයක් අපි හඳුනාගන්න දේවල් හේතු පලදාමින් සකච්චි දෙයක් අපට ඇත්තිවෙන චේතනාවන් හේතු පලදාමෙන් සකසිච දෙයක් අපි දැනගන්නාව හිං්ඥානය හේතු පලදාමෙන් සකසිච්ච දෙයක් ඔන්න ඇත්ත ජීවි ආගේ ඇත්ත දැකලා ඇත්ත දකිනකට මොකද වෙන්න ඇත්ත දකිනකට ජීවිතය බොරුව කරයි කල කරෙනවා ඇත්ත දකිෙනකට මේ ජීවිතය කරෙයි බොරුවත්තුල් නැපේ ජීවිත තියනෙන බොරුවමකක්ද බොරුව තම යි හිතාන්න මේ රූපය කියන්නේ මම බොරුවක් අප හිතා මේ වේදනාව කියන්නේ මම මේ හඳුලාගන්න දේවල් මම මේ චේතනාව මම මේ විං්ඥානය මම මගේ මට ඕනා කරෙ පවත්න්න පුුවන් කියලා බොරුවකට අවුවෙලා පීන්න. ඉති ඇත්ත තේරුටම දෙයන්නේ වරුව අතහරිවා. වරුව කරයි කල කරනවා. තෘප්ත කෙරෙයි කලකිරවා. වේදනාව කෙරෙ කල කෙරෙනවා. හඳුනාගැෙනීම කෙරෙ කල කරෙනවා. චේතනාව කෙරෙ කලකිර වි්ඥානය කෙර කලකිරනවා. කලකිරන ට මොක දෙෙන්නේ. අත් හරිනවා. අත් අහරන්නකට මොකදෙන්නේ. අමා සැප උදාවෙනවා වන්න. එහන අපි ජීවිතයේ ඇත්ත අපිට තීර නැත්තේ අපි හිත වෙහිලතියන්නේ නීවර්ණ ව කාවච්චන්දයෙන් යටවිලායෙන් වෙහිරතියෙන් ව්‍යාපාදීෙන් යට විලාතයෙන්. තීන විද්දීෙන් යටටවිලාතියන්න උදච්චි කුක්කු්චෙන් ඇයට විලාතියන්නේ විචි කිච්චාවෙන් කියන නීවර්ණ පහ සම්පූර්ණ වහගෙනෙන්. ඊට වද රාගයෙන් වහගරන්නේ දේශයෙන් වහගෙනන්නේ මෝෙන් මේ දීත වහගරන්නේ බුදුරන්න පමාක රාගකන කක් වගේ කියර. ගින්නක් වගේකවා ලසිවට ද රාගකයන්නේ ගින්නක් වගේකිවා. දේශය කියන්නේ ගින්නක් වගේකවා මෝක කියන්නේ. ගින්නක් වගේක ඉතින් ගින අරම් පත් වෙනවා අපිට හේ ගානන්න රග ඇතිට ව ගානක්න පිච්ිපිච්චිවා ගානක්න දේශය ඇතිනාටස පිච්ි පිච්චින්නවා මොලා වතු වුණටස පිච්ි පිච්චි අපි ගානන්න. දැම් බලන්න බුදුරයන්නන්සේ රාග ගින්නක් දේශය ගින්නක් මෝය ගින්නක් කියලා අපට උපවද. එතකට බුදුගුණ සහිකන්නකට මොකද වෙන්නේ. රාගගන්න ඕෝක දෙෙන්නේ. අන්න සිසිල්ල යනවා. දහමුගන සේකන්නකොට දේශගන්න මෝය ගන්න. ටික ටිකන වෙන්න පටන් ගන්න. ටි ටික පතුර දාන්න දාන්නමකද වෙන්නේ. ටික් ටිකර ගින්න නිමන්න ගන්නවා. ගින්න නිමල්ල නිමල නිමිලා සමාධයක් ඇතිකර ගත්තට පස්සේ මේ ජීත ඇත්ත දකිනකොට සම්පූරම නිමිලයනවා. අය ගින්න හට ගන්න නිමුණ අට පස්. ඇය පත්තු කරන්නත් බෑ කාටවත් මේ සම්පූර්ණ නිමල ගයාට පස මේ ගින්න කඩ පත්තු කරන්නන්ද පුම සාගතන දෙනං ජීවිත. ආගේ පුදුම සාගත ජීවිතය ඇතිිකරගන්න නිතර නිතර හිෙනං අපේ පුරුදු කළ යුතුමයි බුදුගුණ සේකිරීම. නිතර නිතර පුරුදු කළ යුතුමයි දහන්ගුණ සේකිරීම. නිතර නිතර පුරුදු කළ යුතුමයි සඟගුණ සේකිරීම නිතර නිතර පුරුදු කළ යුතුමයි තමන් රකින සිල්පදටිකේ ආනිසාංස සිල්පාදටික රකින් රැකල කල්පනා කළම්. දක වටින්නේ ඒකාරණ සිල්පද ොක නොරැකාි රැක්කු දුකක් කටගන්න සිල්ගන සිල්පද රැකල කල්පනා කනවතුම වෙසත්තතු බදේ. සිිල්පද රැක ගන්නන සිිල්පද රකිණ එක අනිසංසාි කල්පනා කළ තියෙන්දව. එතුකට න්න සිිල් රකින් හිතෙන ඉර් පස දන් දෙනයක දන් දෙන්න හිතනවෙෙන කාටද දන් දෙනයක ආනිසංස කල්පනා කරන්න කෙනාට. හිතුකට දන්දනේ දැ බුදුගුණ වලන්න බුදුගුණ වල නිශහස දන්න කෙනා තමයි. බුදුරා සීගුණ දන්න කෙනා තමයි. බුදුරන්ස කියෙන සීකරන්න. ධර්මයගුණ දන්න කෙනා තමයි. ධර්මින් වෙච්චර දෙයක්කමට වෙනවා කියලා දන්න කෙනා තමයි. ධර්මයගුණ සීකරන්න. සංගරත්මයෙන් වෙචර යහපතක් මට නවා කියලා දන්න කෙනා තමයි සඟගුණ සීකරන්න. ර සීලයේ ආනිසාහස දන්න කියෙනා ඊට පස්සේ දන්දීමේ ආනිසාස දන්න කියනා යි දෙවුර ගැන සීකන එක ආනිසාස දන්න කෙන මයි දෙවුරු ගන අනවිදියට සී කරන්න. සාමානය ලෝකයේ දෙවරු සීකන දියනවේ බදුර යන්සේ හඩාලේ තවන්තුළ තියෙන සේක බල පහ දෙවුරුත්ක්ක සංසන්ධනය කර කර කල්පනා කරන්න කිවීම. තිං ආංගොවේ කරුණු හයට අපි හයට පුරුදු කර ගණ්ඩුව නිතර නිතරහ නම් පුරුදු කළ යුතු කරුණු හයක් තමයි මහානාම සූත්‍රීදී අපිට බුදුරයන්සේ කියල දෙන්න ඒ නිසායි කරනු හැද මත හිට්ටන හොට නේද බුදුගුණ සීකිරීම දහම්ගුණ සීකිරීම සඟගුණ ගැන සීකිරීම තමන් රාකින සව ගැන සකිරීම දන්දීම ගැන සීකිරීම එවාසේ දිවියලෝකොල දිවුර ගැනසිහිකිරීම රාගගේ සූත්‍රයේ නම තමයි මහානාම සූත්‍රී ඉතිට ඒ වර්ගේ සූත්‍ර ටික එතනින් අවසංගය න පළවෙනි වර්ගී පළමනි ආවුනයේ වර්ග අවසංකයන. තාපඒගේ සූත්‍ර කීපයක් අරකම වගේ සූත්‍ර ඉගෙන ගත්තේ නෑ තුරා ඉස්සල්ලම ඉගෙන ගත්තා අවුනයකන සූත්‍රී ඒට පස්ස අවුනයේ සූත්‍ර දෙකත්ව න පට්ටම දුතිය කියලා ඉතුට පළවෙෙන සූත්‍රය ඉගෙන ගත් නයේ සූත්‍ර ඒ අප ඉගෙනගත්තමු කක්ද ලෝකයේ දම්පැම්පු උජා කරන්න සුදුසුවහන්නේ ඇසට පේන රූපය කෙරෙයි ආසාාව නැත්ති ඒ වගේ මේ අමනාපි හටගන්න නැති සයෙන් නුවනෙන් යුක්තව වාසය කරන කෙනකි. ඊට පස්ස අප ගත් අනුස්ස තිට්ටාන සූති. ඉතුර ඒකාර ඒක ඉගෙනගත්තා අපි නිතර නිතරි පිහිටවා ගත යුතු කරනු හයක් හට පස්සේ ඊළඟ ඉගෙන කගත්තා අපේ අද දවසේ මහනාම සූත්‍රයේ ඉතිරි කාරණ තුන තක මහනාම සූත්‍රය කරුණු හයක් ඉගෙන ගත්තා ති ඊළඟ අපට තියන සාරාණය වර්ගද වනිවර්ගය. කර සාරාණය වර්ගෙත්තියන පටම සාරානය කල සූත්‍රය සේකළයුතු දේගැන වදාල පළමුෙස් තු තවස්ේකලයුතු ද බලන්න අපි සෙහි කරන්න ගොඩක් දේවල් බුදුරයන්න්න කියලා දීල නෙදද සහිකරන්න ගොඩා දේවර් කියලා තෙද්දින්. අපි ඒ සීහි කරන්න නැති හහිටියයුත් අපිට පාඩු ඇතුර බුදුර යන් සය අපට සේකරන්න කියපු දේවල් අපි සහි කරන්න. බුදුරයන් ස කතා කරන්න කපු දේ කතා කරන්න. මොනාල් කතා කරන්න කෙවේ දස කතාව කරන්න. දෙතිස් කතා හත හරින්නකිව. ඊට වසේ බුදුරයන් කරන්න මක්කිව. ඒද කරඩුවන් මොකන්ද කයකරපටෝගන් වේදනා කර සපීටෝගන් සිතකර සීටෝගන් ධර්මයන් කෙර සීටෝගන් සීට හයින් අකුසල් කරන්න එපා වචනයෙන් අකුසා කරන්න එපා හිතෙන් අකුසා කරන්න එපා තුුර කරන්න එපා හිපතව නොකරින්ද. තැම්බලනින සීකල යුතු දෙවල් අපි සහිකරනවන කතා කරන්න කේපු දේවල් කතා කරන වනම්. කරන්න කපු දේවල් කරන්න වන අපි අපට බුදුරන්ාසක ධර්මය අප්‍රමාදී බව අපි තුළම් ගොඩනැකිල නැත්ද. ඔන්න අප්‍රමාජී ශාවකවට පත්ෙන. එහෙනම් අපි හොඳ හිතීතියා ගඩුව කාර්යක්ත්තමයි බුදුරජාන්ාසේ යමක්සිහිකරන්න පාකිවනම් ඒදේසිහිකල්ලා අපට යහප තක්වෙන්නේ කවදාවත් අපට හපතක්න්නේ. බුදුර යාශ කතා කරන්න එපා කියපු දේව අපි කතා කරලා අපට කවදාවත් ජීවිතය ආහපතක්වවෙන්නේ බුදුර යන්ාස කරන්න එපා කියපු දේවල් කරලා කවදාවත් යහපතක්න්නේ ඉතින් එහනම් බුදුර න්ාසේ එපා කියපු දේවල් නොකරන්න තු කරන්න කියපු දේව කරන්න තුන් ඒ නොක හිටියයුත් හිත අප හතක් එන්න හෙන බුදුරන්න සේපා කේප ේවල් නොකරින්ද කරන්න කේප දේව නොකරින් දෝනද ඒවත් කරන්න නොකරන්න කේපු දේවල් නොකර ින්දෝන කරන්න කේපු දේව කරන්න ඕ එතින් ඒ වගේ මේ දේශනාවතියනි සීකළ යුතු දේ ගැන වදාළ පළමු දෙසුම පටම සාරාණයේ සූය මහනි සේකලයුතු කරුණු හයකි ඒ කවර සයක් දෙයක් න්න භික්ෂුව නිතර්ම සී කරන්න ඕන කියනවා මහනන මෙහිලා භික්ෂු හට සබ්‍රක්්මචාරීන් වහන්සේලා ඉදිරි පිටත් නැති විටත් මෛත්‍රී සහගත කායික ක්‍රියාවල් හොඳින් පිහිටියවෙයි මේද සකළයුතු කරුණයි එන මේ කරන්න කියන කනවේ මේ දේශනා කන ොද සීකරන් ඕන කියනවාම නිතර්ම සබ්‍රක්්මචාරි සලා ඉදිරිී හිටිය හම නිත්තරම මෛත්‍රයේ කායකර්මෙන් යුක්ත වාසයකන. සේකල නෙවිදක කරන පුුවන් කමලවෙන්න. තන් සීකල තියන්දුව මම නිතරම මයි වික්ෂුනා සබ්‍ර්මතාරින් ආසේල සමඟ ඉදිරියේ හිටියන්. එහ වගේම මේ සබ්‍රක්් වාසේලා ඉදිරිපිට නැතිවිටත් මෛ්‍රී සිති මයිවං සේලු කාග ක්‍රියාවල් පවත්තන්න මෙ සිටිමයි කායික ක්‍රියාවට පවත්න්න. තු මෛත්‍රීහිතෙන්කායක ක්‍රිය පවත්තැනකොට මොක දපිතුළු වැඩෙන්නේ තමාගේ යහපත සිද්ධ වෙන. අනුන්ගේ යහපත සිද්ධ නොද නැදද අනුන්ගේ හපත සිද්ධ නරපි ඉගරගිතෙන් අර තමාරකින්නත් අනුන් රකින්න කළයුතු දේවනාද මෛත්‍යය කර සහි කරන්න එකතුවර තමාත්ව කෙනවා අනුනොත්තෙන. ට කරුණාවසි මෛත්‍රයේ අවිහිංසාාව අවිහිංසාාව පුරුදු කරන්නකුට තමාත්කෙන අනනුත්ැකෙන. ඒවාගේ මෛත්‍ය ඉවස වැසයෙන් පුරදු කරන්නකුට තමාත්ෙන අනුත්ෙන. ඒටවාසේ කරුණාව පපුරුදු කරන්නකට තමාත්්‍රැෙන අනුත්ැකෙන දැන් මෛත්‍ය්‍රයේ සාගත කායික්‍රයා මන් නිතර පවත්තනවා කියල සිහි කරන්න සිහි කරන්නේ ආංගේකින් තමානත් ජාපතක්කෙනවා අනුන්ටත් යාපතක්කෙන. ඔන්න දෙවනික. භික්‍ෂුව ට සබ්‍රග චාරි ාස ඉදිරිපිටන් නැතිවිටන් මෛත්‍රී ත වචන භාවිත හොඳින් පිටයවෙ නේද සේකළ යුතු කරුණකි. සුර සහිකරන්න වලනි නිතරම කරද ම සම්්‍රං චානය ස්දරහිටිය නැතුව හිටියන්. මෛත්‍රී සාගත වච්චන මයි කතා කරන්න වලන්න. ග හනද සබ්‍රහ්මචාරින්නාන්සල ඉදිරිපිටත් නැතිවිතාත් මෛත්‍රසාහගත සිතති විලිමයි මන්සී කරන්න. ඕ එනම් කළ යුතු කරුණු. ඊට පස්ස කියනවා තවද මනි භික්‍ෂු ධාර්මිකව දහැමෙන් ලද යම් ලාවයක් ඇදද. අඩුගන්නේ ඉතා පාචය ලැි අමක්ක ඇදේ බොදුද ලාභයක් ලද යම දෙයක් සම සේබෙදාව හලඳන ස සිල්වා සබ්‍රංකාය සමඟ සැමට සාධාරම බිදාවන දැන සුළුවයි මේද සේකළ යුතු කරුණ ක. හනම් ඉතර නිතර සේකරන්නව නීරඟෙකො ගද සබ්‍රංකා ඉස්සර හිටියත් නැතුව හිටියන්. සේල යුතුයි මට ලැබින්නේ මොනක්ද මංගේක පිතාගෙන වරවා. එතුක අවස්ථා හම්මුණතේ කරනද නැත. අ ස්සර න් හිතල තියාගණ්ඩුවන්. එතුක හම්ිච ැටවෙනනවා වෙදන්න පුරුතියෙන ඇතන් හවලට අපට හම්බිච්චට සහය නැති යන අනුට දඩෝන කියලා කල්පනාවක්නෑ තම ගණ්ඩෝනී කිය කල්පනාව තුට සිය නැති යන හර කහොඳට සහිකල සේකල පුරුද්දක් ඇති කරන බට පස්සේ මට යවා කම්පුරන් මංඟ කොටමක විදරන්න ල ගන්න පුරදුන ගෙදරකුණත් එහෙම ගෙදටේ හම්බෙන් ඒක විදහදාගෙන කැ කන්න පුරද්ගක් ඇති කරගන්න ඒක හිෙනම් නැතරන නිතර සහි කළයුතු කරුණක්කවා. තවද මහනෙන සල්ප දෙයක් ඇද කඩ නොවනු සිදුරු නැති කැල නැති. පැලල් නොව පැල්ලම් නොව තෘෂ්නා දස භවිට පත් නොවූ නොවනැතැගේ පැසුමට ලක්කන්න නව දෘෂ්ටි රහණටස නොවූ ඒට පස්සේ ආරයකාන්ත සීලයක්කේද. ආංගේ සීල සබ්‍රක්ම ඉදිරිපිටත් නැතිවිටත් සී. සමාන බවට පැවිණ වාසය කරම් මේද සිහි කළ යුතු කරනකි. එතර හන් ද සීලිය සීලානුස්සිති සීලානුසිතිය සිහිකන්නවනන් ෑ නිතර නිතර. එයා සප්‍රක්මජයන් වාසක ඉදිරි නැතිව සින්නකටත්. සීලීෙන් සමානෝමං ඉන්නවා කියෙන නිතරද සහිකළ යුතු. ඊළඟ එක එනවා යම්භික්ෂත් දෘෂ්ටියක් ආය වෙයිද නිවන පිෂ පවතියේ දයින් යුක්තුූුවට මැනවින්දු ගෙවා යැයි නම් එබද දෘස්්තියක සබ්‍රග ඉදිරි පිටන් නැති විටත් රෘෂ්ටියෙන් සමාන බවට පැන වාස දෘස්තියනු සමාන බවට පත්වෙනවා කියල සීකරන්න කියන. එතුවිට කරුණු හයක්ති නම් සේකළ යුතු ඒවා. මොනාට මෛත්‍රයේසාගත වචීකරමය ඉඩක් මේ කායිකරමේ නේද පලවින එක. මෛත්‍රයේසාගත කායිකරමේ මෛත්‍රයේ සාගත ීර මෛත්‍රී සාගත සිතුවිරවෙලි ලදදේ බෙද හදාගන වලදනවා. සීලි සමානය වෙනවා දෘෂ්ටියෙන් සමානයනවා කියලා නිතර නිතර සහි කළ යුතු ධර්මයන් හැටියට බුදුරජාන්ණන්සේ හදාල දඒේ කරුණු හඇත එම් අද දවසේ මතගතියාගන් තරමනාද කරනු හය මෛත්‍රී සාගත කායික ක්‍රියා මෛත්‍රී සාගත වචීක්‍රිය මයිෛත්‍රී සාගත සිතතුිවිලි යාමක් ලබුත් ෙද හදාගන වල දනවා සීලයෙන් සමාන වෙනවා ගෘෂ්ටි සමාන වෙන. ඉති ගිහිම් අද දවශ්‍යය අපිට ලැබිල තියෙන කාලය අවසංගෙනවා. ති ඒනි සාධ දවශ්‍ය අපි මේ ගෙන ගත්ත සියලු ධර්ම කරනුත් අප සේරු දෙනාටම ආරි සත්‍යය අවබෝධ කරගන්නම උපකාරයක්ම වේවා සදසාදු